මාර්තක මේලා වෙන්න තින්න කන්නම්බි කලක්ෂවී ලංකා කණ්ඩෑම හිටපු නායක වගේම එසසි පිරස මාජී ප්‍රධාන පුන්කරු යෝගේම ජක්න ස්තරයෙන් කන්නම ප්‍රධාන පුන්කරු තින්නයි දැන් හිට ශ්‍රී ලංකාව සහ දක්මත්ව තුන්ුණනි තරගේ පැත්තෙන මොක හිතෙන්නේ මංහිතන්නේ කාලෙක පස්සේ හොඳ අවස්ථාවක් කියන තරගාවලියක් එක්ගෙන තරගාවලියක් ජයග්‍රහණය කරන්න මං හිතනවා ඉට කරගන්න පුළුවන් වෙයි කියලා. දෙවනි තරගේ වෙච්ච අඩුපාඩු ටික හදාගෙන ඉදිරියට ගියොත් අර ගොඩක් බොහෝ දෙනා සඳහන් කරන දෙයක් තමයි මේ චන්දිමාල් කන්නම ඇතුළේ හිටියනම් හොඳයි කියලා. තිල්න කන්නම් ඔබ අත්දැකීම් බහුල ක්‍රීඩකෙක් විදිහට මොකද හිතන්නේ ගැන? මමත් හිතනවා චන්දිමාල්ට අවස්ථාවක් ලැබෙයි කියලා. ඒත් එක්කම හැබැයි වැඩේ තියෙන්නේ මේක ඇත්තටම අවසාන මහා තරගයක් වගේ තරගයක්. ඉතින් චන්දිමාල් කාලකට පස්සේ කණ්ඩායමට ඇතුල් වෙන්නේ ඒදී යම් කිසි පීඩනයක් අනිවාර්යෙන් ඔහුටත් තියෙනවා. ඉතින් මං හිතනවා ඔහුගේ එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා ඒකෙන් එලියට එන්න පුළුවන් වෙයි කියලා. චන්දිමාල් ඇතුළට ආවොත් මම හිතනවා චන්දිමාල් වගේ ක්‍රීඩකෙක් නම්බර් 3 ස්ථානයේ ක්‍රීඩා කරන්න ඕනේ කියලා. පන්දියවන්නගේ වෙනසක් වෙන්න ඕනේ නැද්ද තින්න ඒ ආයතන විදියට? ඒකත් මම කියන්නේ හිටියේ මං හිතනවා අකිල ධනංජය වෙනුවට මම මුලින් හිතන් හිටියා මහේෂ් තීක්ෂණ වගේ ක්‍රීඩකයෙක්ව අපි 20 තරඟ වලට පමණක් පාවිච්චි කළ යුතුයි කියලා. නමුත් දැන් මේක අවසාන මහා තරගයක් වගේ වෙලා තියෙන හින්දා මම හිතනවා ඒ වගේ වෙනසක් කරොත් ශ්‍රීලංකා කණ්ඩායමට ජයග්‍රහණයට ලොකු පිටුවහලක් වෙයි කියලා. බොහෝ දෙනා කතා කරපු දෙයක් තමයි අපේ පිටිකරණයේදී අපි ස්වීප් පහර සහ රිවර්ස් ස්වීප් පහර එල කරන්නේ නැහැ කියලා. නමුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකින් ඒ පහර දෙක ඉතාමත් හොඳින් එල කරමින් අපේ දඟපන් දෙවනට පහර දුන්නා. එයි අපේ ක්‍රීඩකින් ස්වීප් පහරක් සහ රිවර්ස් ස්වීප් පහර එල කරන මෙතරම් බයකමක් දක්වන්නේ? මං හිතන්නේ ඒක අපි ඉස්සර ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ගොඩක් ප්ලේයර්ස් එක නැචරලි ක්‍රීඩා කරන්න පුළුවන් පහරක්. නමුත් මම දන්නේ නැහැ ඒකට පුහුණු වීම වල කොහොම ඒගොල්ලන් ඒකට පුහුණු වෙනවද කියලා. මොකද මම දන්න කාරණයක් එංගලන්තය ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකා වගේ රටවල් සෑහෙන මහන්සි නැයි පාරවල් දෙකම පුහුණු වෙන්නේ. ඒක හින්දා ඒගොල්ලන් දැන් ලොකු සක්සස් එකක් අරගෙන තියෙනවා. නමුත් ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට එක වෙනස් වෙනවා. මම හිතන්නේ සමහර ක්‍රීඩකයන් හොඳට ස්වීප් පහරවල් එල්ල කරනවා. ඉතින් එක පාට දැන් අපිට මේ තරගයට ගිහිල්ලා ස්වීප් ගහන්න නැති කෙනෙක් එක පාට ස්වීප් කරන්න බෑ. අපි ඒක කාලයක් තිස්සේ ඉඳලා කරන්න ඕන දෙයක්. අවසාන වශයෙන් නැතිනම් මොකද ඉතින් හෙට මැච් එක අපිට දිනන්න පුළුවන් වේද? මං හිතනවා තරග ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ කාසිය වාසියත් මං හිතනවා පොඩ්ඩක් අපි පිටිකරණය මුලින් ලබා ගත්තොත් වැඩි වාසියක් කියේ කියලා. නමුත් ඒක අපේ කන්ට්‍රෝල් එකේ තියෙන එකක් නෙමෙයි. නමුත් ක්‍රීඩකයන් ඉතාමත් අපි දින්නක් කරදුනත් මං දකිනා ඉතාමත් උද්‍යෝගයකින් ක්‍රීඩා කරනවා. ඒක දිගටම තියාගෙන ගියොත් මං හිතනවා අපි ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියලා. බොහොම ස්තුතියි තිල්න කන්නම්බි ඔබට. ගොඩක් ස්තුතියි අපිත් කතා කරාට. Right. Thank you.